සුබ දවසක් වෙනද වගේම මම අදත් තාව දකුම් ඇකඩමි channel එකෙන් තවත් අලුත් වැඩගත් වීඩියෝ එකක් අරගෙන අද මම කතා කරන්නේ දඩේමට තහනම් ඩොල්ෆින් මස්සය ගැනයි. තල්මසුන් දඩේම සම්බන්ධ ජාත්‍යන්තර කොමිසම IWC විසින් එම කොමිසමට අදාළ රටවලට තල්මසුන් දඩේම් කිරීම තහනම් කරන්නේ 1906 වසරදී. ඒ සමහර තල්මසුන් වර්ග වඳ වී යාමේ තරදයට මුහුණ පෑම හේතු වෙනි. 1946 වසරේදී තල්මසුන් දඩේම සම්බන්ධ ජාත්‍යන්තර කොමිසම ආරම්භ වන්නේ තල්මස් දඩේම නියාමන පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය නිර්මාණය කිරීමට. 1946 වසරේ දෙසැම්බර් 2 වෙනිදා එම සම්මුතියට රටවල් සමූහයක් විසින් අස්සන් තබනවා. වර්තමානයේ මේ සමාජික රටවල් සංඛ්‍යාව 89ක් පමණ වේ. එම කොමිසම විසින් සමාජික රටවල් විසින් සිදු කරන වෙළඳාම සඳහා තල්මසුන් දඩයම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන්නේ 1986 වසරදී. 1986 වසරෙන් පසුව විවිධ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා ජපාන තල්මසුන් දඩයම් කරනවා. එම දඩයම බොහෝ විට ක්‍රියාත්මක වන්නේ උතුරු ශාන්තිගර සාගරයේ හා දකුණු දිග සාගරයේ. එම ව්‍යාපෘතිය විවේචනය කරන අනෙක් රටවල් පවසා සිටින්නේ පරීක්ෂණ සඳහා බව පවසමින් ජපානයේ තල්මසුන් වෙළඳාම් කරන බවයි. මෙම ක්‍රියාවලිය දැඩි ලෙස හෙළා දකින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2017 වසරේදී ජපානයේ එම පරීක්ෂණ සීමා කිරීමට කටයුතු කරනවා. ඊට අමතරව පරීක්ෂණ මුවාවෙන් තල්මසුන් දඩයම් කිරීම නීති විරෝධී බව එම වසරේදී හේග් ජාත්‍යන්තර අධිකරණ නිවේදනය කරනවා. 1951 සිට මෙම කොමිසමේ සමාජිකත්ව ධාරණ ජපානයේ 2018 වසරේදී එම කොමිසමෙන් තම රට ඉවත් වන බව නිවේදනය කරනවා. පසුව ජපානයේ නැවතත් වාණිජමය වශයෙන් තල්මසුන් දඩයම් කිරීම ආරම්භ කරනවා. ජපානයේ පවසන්නේ තල්මසුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බවයි. තල්මසුන් ආහාරය සඳහා යොදා ගැනීමට ජපන් ජාතිකයන් දැඩි රුචිකත්වයක් දක්වනවා. එහි ගවමස් වලට වඩා 5 ගුණයකින් කැලරි ප්‍රමාණය අඩු වෙන බවත් 10 ගුණයකින් කොලෙස්ටරෝල් අඩු වන බවත් කුකුල් මස් වලට වඩා 2 ගුණයක් කොලෙස්ටරෝල් අඩු වන බවත් ජපන් ජාතිකයන් පවසනවා. ඒවා ජපාන ආපන ශාලාවල ඉතා ජනප්‍රියයි. මේ පිළිබඳ විවේචනය කරන අනෙකුත් රටවල් හා සංවිධාන තල්මසුන්ගේ රසවත් භාවය නොදන්නා බවයි බොහෝ ආපන ශාලා කෝකිවරුන් BBC සේවයට පවසා තිබෙන්නේ. තල්මසුන් මැරීම සංස්කෘතිය සමග බද්ධෝ පවත්න රටවලට මෙම තහනම තවදුරටත් විවසා දරා ගැනීමට අපහසු විය. ජපානය, නෝර්වේ, අයිස්ලන්තය, කැනඩාව, ග්‍රීන්ලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය, රුසියාව, දකුණු කොරියාව, ඇමරිකාව, එක්සත් ජනපදය වැනි රාජ්‍ය ඒ අතර ප්‍රධානය. පළමු ඉහතකී තහනම ක්‍රියාත්මක වුවත් එකී තහනමට විද්‍යාත්මක පරීක්ෂණ සඳහා තල්මසුන් මැරීමට අවසර ලබා දී තිබේ. තල්මසුන් මැරීම සංස්කෘතික අංගයක් බවට පත්වන සිටි රටවලද මේ සුදරෙන් පහසුවෙන් රිංගා යා හැකි වූයේ. මේ නිසා ලොව ඇතැම් රටවල් එම අවසරය ඉතාමත් පුළුල් ලෙස භාවිතා කරනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සීමා පනවනු ලැබීමෙන් පසු නව පර්යේෂණ සැලැස්මක් නිකුත් කරමින් ජපානය කියා සිටියේ සතුන් අල්ලා ගැනීම සහ විශ්ලේෂණය කිරීම ඇන්ටාර්ටික් කලාවේ පරිසර පද්ධතිය වටහා ගැනීමට විද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත් වන බවයි. ඒ වගේම තල්මසුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතිය කොටසක් බවත් ජපානයේ පවසයි. විද්‍යාත්මක පරීක්ෂණ සඳහා තල්මසුන් දඩයම් කිරීමට ගත් තීරණය හේතුවෙන් බරපතල ප්‍රතිපාකවලට මුහුණ දීම සිදුවනු ඇතැයි පරිසරවේදීන්ව පවසයි. මේ අනුව තල්මසුන් දඩයම් කිරීම පිළිබඳව ජාත්‍යන්තර කොමිසම යටතේ සංරක්ෂිත මිනි තල්මසුන් ඇතුළු ඕනෑම වර්ගයක් දඩයම් කිරීමට ජපානයට නිදහස ලැබේ. එසේ වුවත් තල්මසුන් මැරීම සහ මාංශ පිණිස විකිණීමට සැකසීම රජයේ අනුමැතිය සහ ආධාර මත පරණ රැකගන්නා තවත් එක් කර්මාන්තයක් බව CNN මාධ්‍යසේවය පෙන්වා දේ. තල්මසුන් සම්බන්ධ පරීක්ෂණවලට ඉතා විශාල ඉඩක් ලබා ගැනීමට තල්මසුන් මැරීමට අවශ්‍ය නීති සැකසීමටත් ජපානයේ පාලනය පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වෙමින් සිටි. තල්මසුන් සම්බන්ධයෙන් දැනට එරට තුළ කෙරෙන පරීක්ෂණ 2026 හා 2027 කාල පරිච්ඡේදයේදී අවසන් වීමට නියමිත බව සඳහන් වේ. මේ වැඩසටහන යටතේ තල්මසුන් 333ක් වසරකට මරා දමන්නට ජපානයට ඉඩ ලැබී ඇති බව ජපාන ඒජන්සිය නිකුත් කළ වාර්තාවලට අනුව දැක්වේ.
සම්පූර්ණ වැඩසටහන තුළ තල්මසුන් 4000ක් මරා දමන්නට ජපානයට ඉඩ ලැබී ඇති බව මින් සඳහන් වේ. ජපානයේ හැර තවත් රටවල් ගණනාවක් තල්මසුන් වැඩයම් කරන බව තල්මසුන් සහ ඩොල්ෆින් සංරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන WDC ආයතනයේ සංඛ්‍යාලයගෙන පෙන්වා දේ. නෝර්වේ සහ අයිස්ලන්තයේද මස් පිණිස තල්මසුන් වැඩයම් කරති. ග්‍රීන්ලන්තය, රුසියාව, එක්සත් ජනපදය වැනි රටවලද ආදිවාසී ප්‍රජා අතරද තල්මසුන් දඩයම අද වශයෙන් සිදුවේ. එහෙත් විද්‍යා පර්යේෂණයක් වශයෙන් හුවා දක්වමින් තල්මසුන් දඩයම් කිරීම සඳහා ඇන්ටාර්ටික් සාගරයේ වෙත නෞකා යවනු ලබන දැනට පවතින එකම රට ජපානයයි.